එකිනෙකට වෙනස් වුණු රටවල් ගැන කතා කරන මම අදෝබෝ රැගෙන යන්නේ ගිනිකොන දිග යුරෝපයේ පිහිටි ඉතා කුඩා රාජ්‍යයක් වන ඇල්බේනියාව වෙතටයි. බෝල්කන් අර්ධද්වීපයේ ගිනිකොන දිග යුරෝපයේ පිහිටා ඇති ඉතාමත් කුඩා දේශයක් වන ඇල්බේනියාව කලක් කොමියුනිස්ට් පාලනයට නතුව තිබුණු නිසා යුරෝපයේ අන් රටවලට වඩා සාපේක්ෂව දියුණුවක් ලබා නැහැ. ඇල්බේනියාවේ අගනුවර ටිරානා. සම්පූර්ණ ඇල්බේනියාව වර්ග කිලෝමීටර 28,748ක් වන අතර එය ලොව 140 වන විශාලතම දේශයයි. පාර්ලිමේන්තුවට වග කියන ජනරජයක් ඇති මේ ජනාධිපති බජාරාම් බෙගාජී අගමැති ඒඩී රාමා රාජ්‍ය මුදල් ලේකකය ඇල්බේනියන් ලේක් ඇල්බේනියාව මොන්ටිනීග්‍රෝ කොසොවෝ උතුරු මැසඩෝනියාව සහ ග්‍රීසියට මායිම් වෙනවා ඇල්බේනියාවේ සිට ඉතාලියට ඇත්තේ කිලෝමීටර 70ක දුරක් එය ඔන්ට්‍රෑන්ඩ්‍රෝ සමුද්‍ර සන්ධියෙන් වෙන්වනවා शुद्ध वू तेरेसा मौतुमिय उपन्ने अल्बेनिया वे यूरोपे वेडिपुरम खंसा निपदवन देशय यूरोपे दूषितम पोलिस निर्धारिन सिटिन देशय अल्बेनिया वे सियट हेत्तेवक कंदु पिहिटा तिबेनवा आरक्षक बंकर लक्ष हातक एति देशय यूरोपे इता अविनीत रियदुरन सिटिन देशय मुस्लिम बहुतरयक सिटिन एकम यूरोपीय देशय මෙහි සිට යුරෝපයේ ඕනෑම ගමනාන්තයක් වෙත පැයක කාලයක් තුලදී ගුවනින් ළඟා විය හැකි අතීත ඇල්බේනියාව රෝම අධිරාජ්‍යයට අයත් වුණු කොටසක් වුණත් ඒ පසු කාලීනව ඔටෝමාන් අධිරාජ්‍යයේ පාලනයට නතුවනවා වර්තමාන ඇල්බේනියාවේ බහුතරය මුස්ලිම් වරුන් වන්නට ප්‍රධානතම හේතුව වන්නේද එයයි වර්තමාන ඇල්බේනියානු ජනතාව පැවතෙන්නේ ඉලීරියානු ගෝත්‍රික ජනතාවගෙන් ඇල්බේනියාව සතු නාවික මාර්ගවල වටිනාකම නිසා ක්‍රිස්තුපූර්ව 167 දී ඒ රෝම අධිරාජ්‍යයට යටත් වුණා. එම යටත් විජිත කාලයේ ක්‍රිස්තු වර්ෂ 7 වන ශතවර්ෂයේ දක්වාම පැවතුණ අතර ඉන්පසු ඔවුන් බල්ගේරියානු අධිරාජ්‍යයට යටත් වුණා. 14 වන ශතවර්ෂයේදී තුර්කි ඔටෝමාන් බලය මෙහි පැතිර ගියා. පසුව බෝල්කන් කලාපයේ ප්‍රබලම මුස්ලිම් දේශයේ බවට ඇල්බේනියාව පත් වුණා. දිගු කාලයක් පුරා ඇල්බේනියාවේ පැවතුන මුස්ලිම් බලයට එරෙහිව 20 වන ශතවර්ෂයේදී සිවිල් අරගලයක් නිර්මාණය වුණා. වර්ෂ 1914 දී ඇල්බේනියාව තුර්කි ඔටෝමාන් බලය බිඳ වැටුණා. දෙවන ලෝක යුද්ධයෙන්ද අති විනාශයට පත්වන දේශයක් ලෙස ඇල්බේනියාව පත් වුණා. එයින් නැගී සිටීමට සහාය පළ කළ සෝවියට් රුසියාව එය සමාජවාදී කොමියුනිස්ට් පාලනයක් ඇති දේශයක් බවට පත් කළා. වර්ෂ 1989 දී යුරෝපයේ කොමියුනිස්ට් බලය බිඳවැටීම සමග ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී දේශයක් බවට පත් වුණා. රටෙන් 70කට වඩා කඳුකර ලෙස පිහිටා ඇති ඇල්බේනියාවට කිලෝමීටර 476ක් දිග වෙරළ තීරයක් තිබෙනවා. ඒ වගේම ඇල්බේනියාවට තිබෙන්නේ එකම තැනිතලා භූමියක් පමණයි. ඇල්බේනියාවේ උසම කන්ද කාරෝ ඒ මුහුදු මට්ටමේ සිට උස මීටර 2764කින් යුක්තයි. මෙහි ඇත්තේ මධ්‍යදරණී ඍතුමය දේශගුණයක්.
දැඩි හිමපතනයක් සහිත කාලවකවානුවක් සහ සෞම්‍ය දේශගුණයක් සහිත වසන්ත කාලයක් එහි පවතිනවා. බෝල්කන් කලාපයේ විශාලතම විල් 3ක් ඇල්බේනියාවේ පිහිටා තිබෙනවා. ෂකෝඩාර් ඉන් විශාලතම විලයි. එමෙන්ම බෝල්කන් කලාපයේ පවතින පාරිසරික විවිධත්වයෙන් ඉහළම දේශය ඇල්බේනියාවයි. උඩා දේශයක් වුවත් ඇල්බේනියාවේ ජෛව විවිධත්වයේ ඉහළයි. ආවේනික පක්ෂි විශේෂ 27ක් ශාක විශේෂ 106ක් මෙහිදී දක්නට ලැබෙනවා. එමෙන්ම වර්ග කිලෝමීටර 10000ක් පමණ වන වනාන්තර ප්‍රදේශයක් ඇල්බේනියාවට තිබෙනවා. දැඩි ඒකාධිකාරී කොමියුනිස් පාලනයක් පැවති ඇල්බේනියාවේ සමාජවාදී පාලනය වර්ෂ 1989 දී බිඳ වැටීමත් සමග ලක්ෂ 9ක් පමණ වූ ඇල්බේනියානුවන් සිය රට හැර ගියා. කලාපයේ ස්වදේශිකයන් බහුලම රට ඇල්බේනියාවයි. එහි 97%ක් ඇල්බේනියානුවන් වන අතර ඉතිරිය ග්‍රීක සහ මැසිඩෝනියානුවන්ගෙන් සමන්විතයි. ඇල්බේනියාවේ රාජ්‍ය භාෂාව ඇල්බේනියා. එහෙත් එහි වර්තමානයේ වැඩිපුරම භාවිතා වන්නේ වර්තමාන ග්‍රීක භාෂාවයි. ඇල්බේනියානුවන්ගෙන් 57%ක් ඉස්ලාම් භක්තිකයන්. සෝවියට් පාලනය ආගම් මැදහිම තහනම් කරන ලද නිසා ලෝකයේ ප්‍රථම අධිවවාදී දේශය බවට පත් වූයේද ඇල්බේනියාවයි. ඇල්බේනියාවේ කොමියුනිස්ට් පාලනය බිඳ වැටීමත් සමග පැවතුණු මධ්‍යගත ආර්ථිකයෙන් මිශ්‍ර ආර්ථිකයකට මාරුවීම නිසා ඔවුන් ඉතා වේගවත් දියුණුවක් ළඟා කරගත්තා. පසුගිය කාල වකවානුවේ යුරෝපා සංගමයේ වේගවත්ම ආර්ථික දියුණුවක් ළඟා කරගත් හොඳම රටවල් තුන අතර ඇල්බේනියාවද සිටිනවා. ඇල්බේනියානු ආර්ථිකයෙන් වැඩි කොටසක් හිමිවන්නේ කෘෂිකර්මාන්තයටයි. සමස්තයින් 49%කගේ වෘත්තිය එයයි. රටෙන් 25%ක් කෘෂිකාර්මික කටයුතු සඳහා වෙන් කර තිබෙනවා. අර්ථාපල්, සීනි, හරක් මස්, ඌරු මස් සහ කිරු නිෂ්පාදන ඔවුන්ගේ ප්‍රධාන අපනයන අතර වෙනවා. එසේ මෙහි දීවර කර්මාන්තයේද ඉතා ප්‍රචලිතයි. කඳුකර රාජ්‍යයක් නිසා ජලවිදුලිය නිපදවීම අතින්ද කලාපයේ ඉතා ඉදිරියෙන් ඔවුන් සිටිනවා. එකිනෙකට වෙනස් වුණු රටවල් ගැන කතා කරන මම අදෝබෝ රැගෙන ගියේ බෝල්කන් කලාපයේ පිහිටා ඇති තවත් ඒ කුඩා දේශයක් වන ඇල්බේනියාව වෙතටයි. මේ වගේ දන්න රටවල නොදන්න දේවල් ගොඩක් දැනගන්න දැම සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න මාත් එක්ක. හම්බෙමු තවත් අලුත් වීඩියෝ එකකින්. එතෙක් ඔබට සුබ දවසක්.